ඉර දැක්කද වත්තේ වළිය? වත්තේ වළිය දැක්කද? පළවෙනි දිගම්බරම් වේලුකුමාරගේ. වේලුකුමාර නුවරින් මං හිතන්නේ පාර්ලිමේන්තුවට ගියේ මුලින්ම. ඔය දිගම්බරම් මේ දවස්වල සජිත් ප්‍රේමදාසත් එක්ක සෙට් වෙලා ඉන්න කාදයා වතු යටිතල පහසුකම් අමාත්‍යවරයෙ විදියට නේද හිටියේ? හරි සහෝදරී. ඔව්. මේ වතුකරේ ඉන්න අහිංසක අර අවුව වැස්ස නොතකා අර තේ වතු වල තමන්ගේ දහඩිය ශ්‍රමය වගරවන මිනිසුන්ගේ ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒ ඡන්ද ටික ගෙඩි පිටින් එක එක පක්ෂවලට විගුණ විගුණ තමන්ගේ සාක්කුවට දාගන්න පුළුවන් තරම් දේවල් දාගෙන අර මිනිස් ටික අමතක කරලා දාලා ආයෙ ඡන්දෙ කිට්ටු වෙද්දී අපෞසරයක් නේද කම්කරුවන්ට වතුකරේ දෙමළ ජනතාවට රුපියල් 1700ක් දෙනවා ආයෙ අපට ඡන්ද දෙන්න කියලා ඉල්ලන අතිශය මුග්ද ඊයේ ඒ ගුටිකලේ දැක්කනම් තේරෙනවා අර චණ්ඩිකමින් තමන්ගේ දේශපාලනය කරන්න උත්සාහන මිනිස්සු. අද සජිත් ප්‍රේමදාසත් එක්ක ඉන්නේ එහෙම කට්ටිය. වේලුකුමාර් කියනවා දිගම්බරම්ට කුඩු දිගා කියලා. අපි දන්නේ නැහැ කුඩු ගහනවද කුඩු විකුණනවද කියන්න. එකට හිටපු යාළුවා කියන්නේ වේලුකුමාර් කියනවා දිගම්බරම්ට කුඩු දිගා කියලා. දිගම්බරම් කියනවා වේලුකුමාර්ට බාර් කුමාර් කියලා. දන්නේ නැහැ මොකක් හේතුව කියන්නේ යාළුවෝ කියාගෙන. ඒකට අපිට ඉතාලම පැහැදිලි මෙච්චර කාලයක් ඒගොල්ලෝගේ දේශපාලනේ ඒගොල්ලෝ නියැලලා ඉන්නේ ඇයි? ඒගොල්ලෝ ලබාගත් ජනවරමට ඒගොල්ලෝ මොකද්ද කරේ කියන එක සම්බන්ධයෙන් ඉතාම පැහැදිලි. සහ ඉතාම මේ හැසිරිච්ච ප්‍රචණ්ඩ විදිය අපේ සරෝජ අපෝල් රාජ සහෝදරියත් එහා පැත්තේ ඉන්නවා. පොඩ්ඩක් එහා මෙහා වුණා නම් එකෙක් මැරෙනවා. බිබිහිණු වතුර වීදිරෙන් ඔළුවට ගහන්න යනවා. මේ ජනතාවගේ ඡන්දෙන් පත් වෙලා ගිය මන්ත්‍රීවරු මේ රටේ සිස්ටම් එක හදන්න, මේ රටේ මිනිස්සුගේ ප්‍රශ්න විසඳන්න, මේ අපට සාමකාමී රටක් නීති ආධිපත්‍යය තහවුරු කරන්න, මෙතන මිනිස්සුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරන්න, මිනිසුගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කියලා යවනේ උන් ටික තමයි මේ. අඩු ගානේ ඉස්සරහා කැමරාවක් තියෙනවා. මේ රටේම මිනිස්සු බලාගෙන ඉන්නවා. තමන්ට ඡන්ද දීපු මිනිස්සු බලාගෙන ඉන්නවා කියලාත් වගේමකක් තියෙනවද? මේව නැති තැන්වල කොහොම ඇත්ත? මම දන්නවා මේ වෙනකොට මේ රටේ මිනිස්සු තේරුම් අරගෙන තියෙනවා මේගොල්ලෝ දිනෙන් දවසින් දවස එක ඔප්පු කරමින් උත් යනවා. මේ අය මොන වර්ගයේ මිනිස්සුද කියන එක. ඒක නිසා මම දන්නවා මේ ආශිතව සෑහෙන්න මේ වතුකරේ ජනතාව ওই මිනිස්සු ඡන්ද දීලා පත් කළා වල තියෙන තමන්ගේ ප්‍රශ්න විසඳන්න ඒවා විසඳෙන්නේ නැහැ කියන එක දැන් තේරුම් ගනිමින් ඉන්නවා. අපි ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව දිනෙන් දින ඉතාම හැමි කලබලයක් නැතුව ඉවසීමෙන් යුතුව කාලයක් තිස්සේ ජාතික ජන බලවේගයේ දේශපාලන ප්‍රචාරණ කටයුතු අපි කරගෙන ආවා. ඒකේ උච්චතම අවස්ථාවට දැන් අපි ඇවිල්ලා ඉන්නවා. ඊයේ පෙරේදා ගාල්ල මාතර තංගල්ල දිහා බැලුවා නම් මේ වෙනකොට රටේම ජනතාවට පැහැදිලි මෙරට මෙතෙක්කල් පාලනය කරපු පාලකයින්ට පැහැදිලි ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය නවත්තන්න බෑ කියන එක, මාලිමාවේ ජයග්‍රහණය නවත්තන්න බෑ කියන එක, අනුරු කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය නවත්තන්න බෑ කියන එක. ඒ වගේම ඊයේ පෙරේදා චරිත හේරත් ඔහුගේ කාලේ දවසින් දවස ඇවිල්ලා අපේ දොරට තට්ටු කර කර හිටියා. අනුරු කුමාර දිසානායක සහෝදරයාත් මේක සම්බන්ධයෙන් මීට කලින් කිව්වා. එයා විතරන්දේ තව කට්ටියක් ඔයාලසලහ පෙරමුණලා චරිත හේරත්ලා නාලක ගොඩ හේවලා බල්ල මලාට පස්සේ අර නගින්න බල්ලෙක් හොයන ආපෞසරයක් නේද එළියට බහැලෙන මැප්පෝ වගේ තැන් තැන් වලට පැන හිටියා. අපේ දොරට ඇවිල්ලා දිගින් දිගට තට්ටු කර කර අහනවා ඇතුළට එන්නද? අපිව ගන්නවද? ඇතුළට එන්නද කී? කරලා තියෙන දේවල් පරණ චරිත සාධකයේ දිගැල්ලා බැලුවට පස්සේ පරණ කල්කිරියාව බැලුවට පස්සේ ගන්න බෑ යන්න කිව්වා. සමා වෙන්න ගන්න බෑ යන්න ගැළපෙන තැනක් හොයාගන්න කියලා. ගැළපෙන තැන හොයාගත්තා. නේද? ඒ යන වෙන මන් නැතුව අසරණ වෙලා ඉන්න, කාලකන්ණි වෙලා ඉන්න පිරිසට ළඟින්න දෙනක් හදලා තියෙනවා. ඒක තමයි ටෙලිෆෝන් එක සමගි ජනබලවේගය. එතන ගිහිල්ලා ලැග්ගා. දැන් අපිට ගහන්න අපිට චෝදනා කරන්න හේතු හොයවෙ යනවා. හේතුවක් හොයාගන්න බෑ. අලුතෙන් කතා ගොතන. ඊමණද කියනවා ජාතික ජනබලවේගය ආණ්ඩුවක් ආවොත් එහෙම මේ පෙරහැරක්වත් කරගන්න දෙන එකක් නෑ කියලා. මොකද්ද මේ කරන්නේ? ඒගොල්ලෝ අර මහින්ද රාජපක්ෂලා ගෝඨාභය රාජපක්ෂලා ජනාධිපති බවට පත් කරන්න ගහපු පරණ තුරුම්පුව ආගම අනතුරේ රට ජාතිය අනතුරේ රටට කෙලවෙන්න යන්නේ රට ගලව ගන්න නායකයෙක් ඕන කියන කතාව ආපෞසරයක් හදන්න පොයින්ට් එකක් හොය හොය ගිහිල්ලා මෙන්න සිංහල බෞද්ධ සංස්කෘතිය අනතුරේ කියලා කතාවක් හදන්න ලෑස්ති. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආවොත් එම පෙරහැරක්වත් කරගන්න දෙන්නේ නැති වෙයි. තවත් මිනිස්සු මේ කතාව අහයිද? පිළිගයිද? අපි මිනිස්සුන්ට මතක් කරලා දෙනවා. යාලේ කතා කියනවනම් අපිත් ඒකේ ප්‍රතිඋත්තරය දෙන්න බෑ. දළදා මාලිගාවට බෝම්බ ගහපු පිල්ල යන්නලා කරුණාම්මල්ලත් එකට වාඩි වෙලා දේශපාලනය කරලා ඇවිල්ලා අපිට කියනවා අපි බලයටපත් වුණොත් එහෙම මේ රටේ බෞද්ධ සංස්කෘතිය අනතුරේ කියලා.
මාලිගාවට වැවරවුන්වට මල්ලොදොස්තිරි පාර්ශවයේ මහානායක හාමුදුරන්ගේ කීම නොතක උන්වහන්සේලාගේ අනට අවනත නොවි උන්වහන්සේලා කියපු දේ අහන්න නැතුව වැවරවුන් වටේ රේස් පදමු නාමල් රාජපක්ෂලත් එක්ක ඉන්න ගම ඒගොල්ලොත් එක්ක läගලවිලා අපිට කියනවා අපි ආවොත් රට ජාතිය අනතුරේ කියලා. අනුගම දිසානායක සහෝදරයතුළු අපි හැමදාම කියනවා අපි ටෙලිවිෂන් බෞද්ධයෝ නෙවෙයි කියලා. අපි බෞද්ධයෝ තමයි. හැබැයි අපි කරන කියන දේවල් ටෙලිවිෂන් එකේ පෙන්වන්න යන්නේ නැහැ. නාමල් රාජපක්ෂරේ මොකොමද? ඊපෙරදා නොමිනේෂන් දීපු ගමන් ගිහිල්ලා ශ්‍රී මහා බෝධිය බදාගෙන හිටියා. ජන එනමන් නැ පන්සල් ගාන ඇවිදිනවා. මිනිස් ඉස්සරහට යන්න විදිහක් නැහැ. ආරක්ෂාව තියෙන තැන් ඒවනේ. ඒගොල්ලෝ කැමති පිටසක් ඉන්න ඒ තැන් වල විතරක් යනවා. හැබැයි අපි කියනවා ආපහු සරයක් ඔය රට ජාතිය අනතුරේ වගේ මිනිස්සු බය කරලා නේද? එහෙම නැත්තම් වද කොත්තු වද බ්‍රැසියර් පෙන්නලා නේද මේ රටේ ඉන්න පතගනේ පෞගේ කාලේ. මේ රටේ මුස්ලිම් මිනිසුන්ට නිදහස ජීවත් වෙන්න නැති කරා බිල්ලෙක් මැව්වා. මොකද යුද්ධේ දිනලා යුද්ධේ විකුණලා ඡන්දේ කරා. ඊට පස්සේ ඒ බයිලාව ආය හරියන්නේ නැහැ, ඒ කතාව ආය හරියන්නේ නැහැ කියලා ඒගොල්ලෝ තේරුම් ගත්තා. අලුත් බිල්ලෙක් මවන්න ඕන වුණා. මෙන්න ඔය නාල ගොඩ හේවලා චන්න ජයසුමනලා චරිත හේරත්ලා විමල් වීරවස්සලා උදේ ගම්මන් පිළලා ඇතුළු රාජපක්ෂ නඩේ එකතු වෙලා මේ රටේ අලුත් බිල්ලෙක් මැව්වා. මේ රටේ මුස්ලිම් මිනිස්සුත් එක්ක සිංහල මිනිස්සු වෛරකාරයෝ වඩ පත් කරා. එකිනෙකාට පෙන්වන්න බැරි තත්ත්වයට පත් කරා. බොරු කතා හැදුවා වද සාෆි දොස්තර සාෆි මව්වරු දහස් ගාණක් වද කරා කියලා බොරු කතාවක් හැදුවා. ඒවට ප්‍රෙස් කොන්ෆරන්ස් තියදී ඒවට ඒ ඇවිලෙන ගින්නට පිටුරු දැම්මේ ඔය චන්න ජයසමල්ලා වගේ මිනිස්සු නාල ගොඩේවල අනුමල් විරන්සල වගේ මිනිස්සු එහෙම අවුලවල සිංහල දෙමළ මුස්ලිම් මේ ජාතීන් වෙන් වෙන්ව බෙදලා එකිනෙක කොටවල වෛරක්කාරයෝ බවට පත් කරලා ජාතිවාදය වපුරලා ඒගොල්ලෝ ඡන්ද ගත්තා. අපේ මිනිස්සු රැවටුණා. ඒක උච්චතම අවස්ථාව ඔබ දන්නවා. පාස්කු ප්‍රහාරය 250කට අධික ප්‍රමාණයක් මිය ගියා. අද ඔප්පු වෙමින් තියනවා, එළිවෙමින් තියනවා මේක පත්තු කරපු බෝම්බයක්. ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් මේක පත්තු කරපු බෝම්බයක් කියන එක මේ උඩ එළිවෙමින් තියනවා. අපි නෙවෙයි කියන්නේ. ඒවට සම්බන්ධ වෙලා හිටපු මිනිස්සු ඔය සුරේ සරේලා බුද්ධාංශයේ හිටපු උසස් නිලධාරියෝ කට්ටියත් එකතු වෙලා පත්තු කරපු බෝම්බයක් කියලා. ඒවට රැවටිච්ච මිනිස්සු තමයි මේ හිටපු අනුරාධ ජයරත්නලාට ලෝහන් රත්නත්ලාට මේගොල්ලන්ට ඡන්ද දීලා වැඩිම මනාපෙන් පත් කරලා මහින්දානන්ද අලුත්ගම ගේලාට වැඩිම මනාප දීලා පාර්ලිමේන්තුවට ඇව්වා. නේද රට ජාතිය අනතුරේ කියලා. බය වුණා, බය කරා. පාස්කු බෝම්බේ ප්‍රශ්නේ පස්සේ වැඩිම මනාප දීලා පාර්ලිමේන්තුවට ඇව්වා. යව්වේ මොකෙන්ද? පොහොට්ටුවෙන්. යව්වේ මොකෙන්ද? පොහොට්ටුවෙන්. ඇයි ඒ? පාස්කු බෝම්බේ පත්තු කරේ රජ වික්‍රමසිංහල සජිත් ප්‍රේමදාසලා කියලා හදපු කතාව නිසා. එතකොට පාස්කු බෝම්බේ පත්තු කරපෙවුන්ට දඬුවම් දෙන්න තමයි මේ මිනිස්සු වැඩිම මනාප දීලා පත් කරලා පාර්ලිමේන්තුවට ඇව්වේ. අද කොහෙද? අද කාත් එක්ක? දැන් ඒගොල්ලන්ට ඡන්ද දීපු ඔයගොල්ලෝ කාගේ පැත්තද? මාලිමාවත් එක්ක අනුරුකුමාර දිසානායක සහෝදරයත් එක්ක ජාතික ජනබල වේගයත් එක්ක. ඒක නිසා අපි මේ රටේ ජනතාවට කියනවා මේ ගම්පල මේ පරිසරයට එකතුලා ඉන්න මේ මිනිස්සුන්ට මේ සහෝදරවරුන්ට මේ අම්මලා තාත්තලාට කියනවා තව දුරටත් එහෙම උප්පර වැටි වලට අහු නොවන පිස් තමයි මේ එකතු වෙලා ඉන්නේ. හැබැයි තව මාසයක් තියෙනවා හරියටම. අද 21 ලබන මාසේ 21 ඡන්දේ. තව මාසයක් තියෙනවා. තව අලුත් උප්පර වැටි ගේන්න බැරි නෑ. අවු වෙන්න එපා. හොඳ අවධානයෙන් ඉන්න, අවබෝධයෙන් ඉන්න, ළඟම ඉන්න කෙනාව දැනුවත් කරන්න, තව තව මිනිසුන්ට මේ කතාව කියන්න. මාලිමාවේ ජයග්‍රහණේ තහවුරුයි, අනුරුකුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණේ තහවුරුයි. මාලිමාවට ජය වේවා. ජාතික ජනබල වේගයට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.